මේ පිළිබඳව අපිට කතා කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසාමයි අපි කතා කරන්නේ. අද කතා කරා අපි චමුදිතට. මොකද ඊයරෑ චමුදිතගේ ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා. ෘත්වික් චමුදිත ප්‍රෝග්‍රෑම් එකේ. ඒකට ඇවිල්ලා හිටියා මේ පුද්ගලෙක් නම පීටර් වැන්ඩර්සන් වගේ නමක් තියෙන්නේ. චමුදිත කතා කරලා ටෙලිෆෝන් නම්බර ඉල්ලුවා ඔහුගේ. टेलीफोन नंबर थर्ड पार्टी के दर्शन हमने हिंदा मंगाव तीन वे तिबुनोत् एवन्नाट ए योगे वारदा निशा ने मे खारे बहुत निशा इट पास मैं नैवत कथा करा ये गे प्रोग्राम में खट्ट गीलाता संप्रदाय निशा हम तपी दुराथन संवादे विसंधिना एक कंटिन्ू कर बैरिऊना නැත්තම් කට්ට එකක් ගන්න තිබුණා දැන් අපි මේ ප්ලේ කරන වීඩියෝ එක ඒ සම්බන්ධ වීඩියෝ එකක් තමයි මේ ප්ලේ වෙන්නේ නැත්තම් කට්ට එකක් ගන්න තිබුණා දැන් අපි මේ ප්ලේ කරන වීඩියෝ එක ඒ සම්බන්ධ වීඩියෝ එකක් තමයි මේ ප්ලේ වෙන්නේ මර්ල් බීච් හෝටලේ හැදුවෙත් ඔබ සෝල් බීච් හෝටලේ හැදුවෙත් ඔබ දෙකම මම තමයි හැදුවා තාත් එකද ඔබ ගනුදෙනු කරේ නදීන් බාසිගේ ශ්‍රාම්බාසිගේ පුතා මගේ ප්‍රෝග්‍රෑම් එක ආවේ රීසා එයාව දන්නෙත් නෑ මම දැකලත් නෑ සම්පත් අත්තරගේ හදාගෙන යනකොට තමයි සම්පත් අත්තරගේ ආවේ පේමන්ට්ස් කළේ කවුද ශිරාන් කතා කරලා කියනවා ඒගොල්ලෝ කෑෂ් වලින් පේමන්ට්ස් කරලා නේද කියලා ශිරාන් බාසිට මේ කිසිම සම්බන්ධයක් නැහැ සාක්ෂි මොනවද තියෙනවද ශිරාන් බාසි තමයි ආපු සල්ලි ටික ඔක්කොම ශිරාන් නේ සල්ලි ටික ලහන් වයිෆයි ඔබට මතකයි මීට මාස කීපක සිට අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මේ දෙහිවල කොළඹ නම්බර 44 සෝල් බීච් හෝටලේ සම්බන්ධයෙන් අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ වගේම පර්ල් බීච් හෝටලේ සම්බන්ධනොත් අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. මේ හෝටල් දෙකම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් නැහැ කියලා කිව්වා. මේවා නීති විරෝධී කියලා කිව්වා. මේවා කඩා බිඳ දැමිය යුතුයි කියලා කිව්වා. ඒ අනුව මේවා කඩා බිඳ දැමීම ආරම්භ කරයි කියලා කිව්වා. මේකට පොලිසිය ඍජුව සම්බන්ධයක් තියෙනවායි කියලා කිව්වා. අපිත් ඒක සනාථ කරා. අපිට තොරතුරු රාශියක් තිබෙනවා. ගවේෂණාත්මකව මේ පිළිබඳව සොයා බැලුවා. ඒ ප්‍රදේශවල මිනිස්සුන්ට අපි කතා කරා. සාහේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් අපි තොරතුරු ගත්තා. ඒ අනුව තමයි අපි මේ පිළිබඳව කතා බහ කරේ. ඔබට පුළුවන් ඊයේ රෑ මම 10 මාට 11 මාට විතර වගේ තමයි ලංකා වේලාවෙන් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ. ඔබට පුළුවන් මුළු ප්‍රෝග්‍රෑම් එකම බලන්න. එතකොට යම් අදහසක්, යම් දල අදහසක් ඔබට ගන්න පුළුවන්. ඇයි අපිට මේ වැන්ඩර්සන් කියන පුද්ගලයාත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බැරි? අපිට තිබෙන ප්‍රශ්න ටික අපි ඉදිරිපත් කරලා අපිට පිළිතුරු ලබා ගන්න. ඒ මොකද අපි දරන අදහසක් තියෙනවා. පාතාල සම්ප්‍රදාය මේ රටින් තුරන් කළ යුතුයි. ඒක කියන්නට ඕනේ. හෙට ගණේ මුල්ලේ සංජීවව ඝාතනය කරනවා නම් නඩු අහන්න නැතුව ඇස් බැඳලා අත් බැඳලා කොහේ හරි ගල් වලක් ළඟට ගෙනහිලා වෙඩි තියලා ඒකට තල්ලු කරනවා නම් තල්ලු කරලා මරලා දානවා නම් අපි මේ සංස්කෘතියට පාදඩ විරුද්ධයි. හරක් කටානෝ නඳුන් චින්තකට නීත්‍යානුකූලව නිල දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු අහලා ජනාධිපතිවරයා කියන දවසක ප්‍රාණේ නිරුද්ධ වෙනතුරු එල්ලා මරලා දැමීම විනා ඉංගයාට එක එකගේ ගේම් වලට එක එකගේ ඩීල් වලට එක එකගේ සල්ලි වලට එක එකගේ දේපොළ වලට එක එකගේ මහන්තත්තකම් වලට එක එකගේ චණ්ඩිකම් වලට එක එකගේ ලොකුකම් වලට එක එක පොලිස්කාරීන්ගේ ආමිගේ ලොක්කන්ගේ වමනා එපාකම් වලට දේශපාලකීන්ගේ අවශ්‍යතා මත
ඕනෑම කෙනෙක් ඝාතනයට ලක් වෙනවා නම් මේ රටේ අපි ඒකට විරුද්ධයි. ඒ අර්ථයෙන් තමයි අපි උත්සාහ කරන්නේ මොහුවත් හොයන්න, හොයලා මොහුගෙන් තොරතුරු ටිකක් අරගන්න, කවුද ඔබව මෙහෙවන අදිසි හස්තය? ඔබව කවුද අතන්ට මෙතන්ට ප්ලෑන් කරන ඒ තුන්වෙනි චරිත කවුද? දේශපාලනඥයෝ, පොලිසිය ලොක්කෝ, හමුදා ලොක්කෝ හරි පෙරේතයි. සල්ලි දේපොළ ඉඩකඩම් ගොඩනැගිලි දැක්කාම මුකුත් නෑ. ආයි මොනවා කරනවද කියලා උන්වත් දන්නේ නෑ. නිසා හැම කෙනාටම ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හරි. දැන් එතකොට පාතාල සම්ප්‍රදාය ගැන අපි කිව්වා. අනිත් එක තමයි මොහු කියනවා ඊයේ ප්‍රෝග්‍රෑම් එකේදී මෙයාගේ පවුලේ උදවිය ආරක්ෂක අංශ වලට සම්බන්ධයි. ජනාධිපති ආරක්ෂක අංශ වලට අරහෙට මෙහෙට ආරක්ෂක අංශ ප්‍රධානීන්. එතකොට නීතිය දන්නවා. එතකොට නීතිය දන්නවා. එහෙනම් ඇයි නීතියේ ආධාර නොගන්නේ ඇයි? නීතියේ පිහිට නොපතන්නේ ඇයි? නීතිගරුක පුරවැසියෙක් හැටියට. අපි ඔබට දොස් කියනවා නෙමෙයි. අනිත් එක තමයි අපිට තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා ඔහු සමග කතා කරන්න. ඔහු වෙනවා නම් සම්මුඛ සාකච්ඡාවකට. ඒ තමයි ඔහු මුදල් ලබාගෙන තිබෙන ආකාරය. පුස්පැදිච්ච මුදල්. එතකොට පරණ සල්ලි, මේ යම් යම් දේවල් තැවරුණු මුදල්, මේ පුද්ගලයාව පාවිච්චි කරලා ශිරාන් බාසික් හෝ තව කෙනෙක්, අපි දන්නේ නැහැ. අපිට කියන්නේ ශිරාන් බාසික් සම්බන්ධයෙන් කියන්නේ. පාවිච්චි කරලා මොහොමඩ් රිෆාගෙන් සහ සම්පත් අත්තටගේගෙන් මේ දේපොළ උදුරා ගැනීම සඳහා යොදා ගන්නා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද මේ? ඇත්තටම මේ අපිට ඇහුම්කන් දෙන ඒවා, අපිට අහන්න සලස්සන ඒවා, ඇත්තට මේ නෝනද? ඒ ඇත්තම පුද්ගලයාද මේ කතා කරන්නේ? ඒව ගැන පොලිස් පරීක්ෂණ අවශ්‍ය නැද්ද? පොලිසිය විමර්ශන අවශ්‍ය නැද්ද? කෙනෙක් කිව්ව පලියට පොලිසියක පොලිස් පොතේ ලියාගෙන ඔය හමස් පෙට්ටියට දාලා ඉන්නවද? නැද්ද? සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? මොහොමඩ් රිෆාගෙන් සහ සම්පත් අත්තටගේගෙන් මේ දේපොළ කොල්ල කෑමට හෝ පැහැර ගැනීමට හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමට යම් පිරිසක් විසින් මේ පීටර් ඇන්ඩර්සන්ව පාවිච්චි කරමින් සිටිනවා දෝ කියන සැකයක් අපිට මතු නොවෙනවා නම් තමයි පුදුමේ. ශිරාන් බාසි කෝටි දෙකක්, ශිරාන් බාසි රුපියල් කෝටි දෙකක් දෙන්න තියෙනවා කියලා කොහෙද ලියලා තියෙන්නේ? පොලිස් පොතක ලියලා නැත්තම්, පොලිස් පැමිණිල්ලකුත් නැත්තම්, දැන් මේ අපිත් මේ නඩුව අහනවා වගේ වැඩක් මේ කරන්නේ. බාසික් කියලා කියන්නේ මිලිග්‍රෑම් වෙන්න ඕනේ අඩුම ප්‍රමාණය. මම ලියාගෙන තියෙන්නේ මිලිග්‍රෑම් කියලා. 4.4ක් හෝ 4.5ක්. ඒ නඩුවෙනුත් ගිය සතියේ නිදොස් කොට නිදහස් වුණා. දැන් ඔහු සාමාන්‍ය පුරවැසියෙක්. සම්පත් අත්තටගේ ආවනම් අපිත් එක්ක සාකච්ඡාවට. එතකොට මොහොමඩ් රිෆා ගියා නම් චමුරිත ගාවට. ඔබට අප ළඟට එන්නට නුපුළුවන් කමක් නැහැ. පුළුවන් කමක් තිබෙනවා. කරුණා කරලා ඔබ දාන්න මේ වට්ස්ඇප් නම්බරේට ඔබට පහසු වෙලාවක්, ඔබ ඉන්න රට නොකිව්වට කමක් නැහැ. මේ වට්ස්ඇප් තමයි අපි පාවිච්චි කරන්නේ සාකච්ඡාවක් දෙන්න. එදාටවත් ඔබ අනාවරණය කරන්න ඇත්ත කියන්න පීටර්, ඇත්ත කියන්න. ඔබව මෙහෙවන තෙවෙනි පාර්ශවයේ කවුද? මොකද්ද ඩීල් එක? ඒ වෙනුවෙන් මොකද්ද ඔබට ලැබෙන්නේ? ඒ නිසා අනාවරණය සඳහා අපි ඔබට විවෘත අභියෝගයක් කරනවා. එන්න අප සමග සාකච්ඡාවට. නැවත හමු වෙමු. සුබ දවසක්.